බැංකු ක්‍රමය මගින් පරාටේ එක්සකි වෂන තම් පරාට වෙන්දේශී ක්‍රමය යටතේ ඔවුන්ගේ ගනුදනුකරුවන්ගේ නිශ්චල දේපල විශේෂයෙන්ම වෙන්දේශය දාලා විකුණන නීතික්‍රමය මේ නීතික්‍රමය බොහෝම ඇත් අතීතයේ දී රෝමලන්දේසි නීතිය යටතේ අපේ රටට හඳුන්නල දුන්න නීතික්‍රමයක් හැබැයිඒ හානුන්නාදීපු රටවල්වත් දැම් මීතික්‍රමය පවිච්චි කරන්න නෑ මුලින්ම මේේක්‍රම හඳුරලදුන ලංකා බැංකු පනතියටට දෙදශනසී තිස්සටේ බැංකුවට උකස් කරපු දේපලක් නිෂයාආකාරලෙස මුදල් ගෙවාගන්නට බැරි වුනොත්. ඒ ඒක උකස් දේපල බැංකුවේ අ්‍යක්ෂක මණ්ඩලය විසින් ජෝජනාවක් සම්මත කරලා ප්‍රසිදධ වෙන්දේශයේ විකුණල ඒ මුදල් අයකරගන්න පුළුව. පසු කාලීනව තවත් රාජ්‍ය බැංකුව දෙක්ක පනත් හදනකොට ඒ දෙකෙත් මේක පිළිගත්තා මහජන බැංකුව ඉදශමසිය ඇයටකේ ඉටවසේ රාජ්‍ය උකස්සාහ ආයෝජන බැංකුවේ ඒ ඇරෙන්න වෙන බැංකුවකට මේ අයිතිය දීල තිබුණ නෑ එද්දශමසය අසුනම අනුව කාලයේදී අලුතෙන් ඇතුනා හුංගක් ඊට පෙර බෘතාාර්ථිකාවට පස්සේ පෞද්ජලික බැංකු ගණනාවක් බැංකුවල ඉල්ලිම මත දැඩි බලපෑමසාහ ඉල්ලිම මතඒවකට පාර්ලිමින්තුවෙන් සම්මත කරා මේ පනත පෞ්චලිකන්සයටත් බැංකු මගින් ප්‍රධානය කළ නයි මුදල් ආපසුවය කර ගැනීමින් පනත එදොට මේ රාජ්‍ය බැංකොල්ට පමණක් තිබුණු බලය පෞද්ජලික සිලු බැංකොල්ලට ලබා දුන්න පෞද්චලික බානිච බැංකොල්ට් එතොර මේ බලය ක්‍රාත්මක කරමින් මේ වන විට දහස් සංඛ්‍යාත දේපල ගනුදනුකරුවන්ගේ විකුණ ගෙන බැංකුති වෙනවා. මෑත කාලි වෙනකොට මේ නීතික්‍රමය පිළිබඳව එක්ක් අපේ ආර්ථික බිඳවැටීම නිසා ව්‍යාපාරික ශේෂත්‍රයට මූුණ දෙන්න ඔන්නු ප්‍රශ්න නිසා මේක බරපතල කාරණයක් බවට පත්වන. අනි පැත්තිං ව්‍යාපාරික ශේස්ත්‍රයේ අපිත් නිරීක්ෂණය කරපු දෙයක් තියෙනවා සමහර බැංක ඔක්කු මනෙවෙයි සමහර බැංකුම එක තා බරපතලයියට පවභාවිතා කරවා මිුස් කරන ඇබිවුස් කරනවා. එ අනුව කෝවිඩ් වසංගතයෙන් පස්සෙදී අපි නව රජය ආරම්භ කරලා ගිය දෙදස් විසි දෙකේ මැයි මාසේ කර්මාන්ත අමාත්‍යවරයා විදියට වෛද්‍ය රමෂ පතිරමැත්තුමත් මමත් ත්‍ය මඩලටත් නනාධිපත්තුමාමට ඉල්ලීමක් කර මේ පරාටේ වෙන්දේශික්‍රමය වසර දෙකකට නතර කරන්න කියලා මොද ව්‍යාරික ප්‍රජාව කඩාවට නොත් බැංකු කඩාවටන එක ගොමත් තොක් වන්නද එතොට ඒ අනුව වසර දෙකක් ඒ අත්හිටවල තිබුණ නැවතත් ඔවුන් ඒක ක්‍රියාත්මක කරන්න ගත්තා ඒ අනුව අපි නැවතවතාවක් ජනාධිපතිතුමාගේ මුදල් ඇැමිතිව රැවිදියට ඉල්ලිමක් කරලා ඒදිනයේ දී එතුමා අමාත්‍ය මාණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කරලා මේ අවරුද්දෙ දෙසැම්බර් පාලොස්වනිද වෙනත්තෙක් වෙන්දේශික්‍රමය නතර කරන්න තීන්දුවක් ගත්ත යනුව පනතට දාල සංසෝ දෙනයක් තාවකාලික විදිවිධාන පනත් කෙටුම් බදක් අපි පාර්ලිමේන්තුවන ඉදිරිපත් කරනවා. මේකේ මම කිවවා අවභාවිතා කරනවා කියලා. මේ අවභාවිතය කියල කියන්නේ හුඟක් වෙලාවට බැංකු විසින් මෙම දේපල නයකරුට ය නයකරට නයගගේවා ගන්න බැරිවුුණාවම වෙන්දේී විකුණන් අන්ුවන්. හඟක් වෙලාවටඒ වෙන්දේශී කිසි පාරිදෘස්්‍යභාවයක් නෑ. ඒගොල කොය හැරි දැවීමක් දෙකක් ධානවා කවරුත්තයක ගොඩක් දන්නෙත් නෑ සමරවස්ථාවල මේ සහර බැංකු රහසිගතවම කරලා තියෙනවා. එම කරලා විකුණන් අට පස්සේ මේ දේපලෙන් ඒගොල්ල ගන්න දිරිපත් නෝනොත් ක්කලට දිරිපත්වෙ නැති ක්‍රමයට සලස්ව ගන්න ඉදිරිපත් නොවනම මේ ගොල්ල මේ තමන්ගේ බැංකෝට පවරගන්නම හිමිකං සහතිකත් නිකුත් කරනවා ඒ හිමිකන් සාහතිකය නිකුත් කරන්නේ දේපල බැංකෝට පවරගත්ත කියල වටිනාගම රුපියල් දාහයි පල් දාහිතමයි වටනාගම දන්නේ එතොට ප්‍රශ්නි තියෙන්නේ අපි හිතමු ලක්ෂ දෙසයක් වටින දේපල නියමිත සම්පූර්ණ මුදලට නැදන්නේ නෑන කව දාව සාමාමනයෙන් සිට හටක් හට පත්තමයි දෙදන්න. එතුොට ලක්ෂ දෙශීයක දේපලක් තියලා රුපියල් ලක්ෂ සීයක නයක් ගත්තම උකස් කරලා මාස ගීපයක් හිගහිට එපු හාම මේ දේපල විකුණ නවා බැංකුව තරේ බැංකුව ලියාගන්න රුපියල් දාහහි වටිනාගමට. ඉට පස්ස ඒගොල්ලන්ට මේක ලක්ෂ දෙශීක දේපලක් න සාන්‍යෙන් කාලයක් ගත්තවෙනකොට මුදල මේ වැඩි මිසක්ටුවන්නේ නෑනේ දෙසිියේසාාවන්නේ දුංසි වෙන අපි දෙසීම තිබුණ කියමකු දොර මේ ගොල මේක දෙසයට විකුණ ගන්න සමහර වෙලාවට තමන්ගෙම හිතවත එෙකුට නය මුදල කවරන්නේෙන න අය තියෙන්නේෙ ලක්ෂ සියනං ඒ ගාන්ට විතරක් ලියනවා කියල ඒකෙන මගින් තවක් කෙනකොට විකුණ ොඊට පහුවෙන්දම ක්ෂ දෙසියට බැංකෝ ලක්ෂ දෙසිියයට වික්කයි කියලා කියමෙකු ඒක ණයහි හිලාව කරගෙන ඉතිරි මුදල ගෙවන්් ඕන ගණු දෙනුකරුට කවදදාවත් ගෙවලනෑ. මේ අවුරුදු තිස් සතරටම කිසිම කෙනෙකුට ගෙවලනෑ පලනි වතාවට පිළිබඳව නඩුවක් දැන් අභ්‍යාචනාධිකරණය තියෙනවා ඒ යම් ති නියෝග දල තියනව කියලකොමන්ගේ එපිබඳව සම්පර්ණ විස්තරස්වාගැන ැරවුණ. දැන් එ පිළි බඳව ගණු දෙනුකරුවන් දැනුවත් කරලා නඩු පැවරීම කටයුතු කරන. මෙතන්ද මේ අවභාවිතය වලක්වා ගැනීම මේකට නිරන්තර ගොල් කියනන්නේ විල් ෆුල් ඩිෆෝටස් ල ැ හිතා මතා චේතනානන්විතව පැරඇරපු. සාමාන්‍යතය එම කෙනෙක් බැක්කු ගණදිනකරු සියයට එකක් දෙකක් හිටි. ව්‍යාපාරිකයෙක් විශේෂම ආයෝජ්‍යකයක් මුොදලක් ගන්නේ තමන්ගේ ව්‍යපාරයේ දියුණු කරන්න පොලිත්තයක ගෙවන්න. අනි අපේ රටේ තිය අනි ප්‍රශන මයි මේ තියන බරපතල පොලි අනුපාතික මංහිතන්න්න . ක්ටවුල්ල ව්‍යපාරක කන්න්න සිට හතරට පහට ගන්න මේ පොලි මුදලට ගන්න නය බැංකොලින් ගන්න පුළුවන් අපේ රටේ පහුගේ කලිසියටට විෂය හතරයි විශයහටයි තිස් දෙකයි ඒවගේ මුදලක් ක පොලි අනුපාතයකට නයක් කරගෙන ගෙවනවයි කියෙන හරි හරි අමාරුවවැඩක් කලාතුරකින් කෙනෙකොට තමයි සාර්ථක කරන්න පුළුවන් හි මේ තත්ත්වය බලපෑවේ විශේෂයෙන් අපේ රටේ ආර්ථිකය අප දන්නවා පහුග කල කඩාවැටුණ කඩාවැටන්න බලපාපු ප්‍රධානම හේතුවක් තමයි අපි ම්‍ය ප්‍රතිපත්තිය. එදරට මුූල ප්‍රතිපත්ති හසුුවන්න බලයතින්න මුූල්‍ය මණ්ඩලට සහ ශ්‍රී ලංකා මහා බැංකෝට. එදොර මහ බැංකුව යටත්තේ තමයි මේ සියලු බැංකු පාලනය වෙන්න මහ බැංකුවේ තමයි බලපත්‍ර දෙන්න. එතකොට මේ බැංකූ මොන තරන් දුරට මේරටේ ආර්ථිකයට දායික වුණධ කියලා බලන් ඩෝන. එත මහ බැංකේ මුල්්‍ය ප්‍රතිපත්ති අනුව සියලුම බැංකූ තමන්ගේ ලාබේ උපරිම කරගන්න තමයි ්‍යාපර කරන්න එක හරි ඇැ ඒ ඕන විදිහටම කරන්න ඔන්නන් ශෛලෝග්‍ය ක්‍රමයට මහ බැංකුවක් ඕන නෑ මූල්‍යපාල නෑ අවශ්‍යත් නෑ. දෙ මූල ප්‍රතිපත්තියක් හදන්නේ රටේ ආර්ථිකයට හානියක් නොවෙන විදිට මමුල්ල ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ පිළිබඳ පූර් බලය ශ්‍රී ලංකා මහ බැංකුවට තිබුණා දැනුත්තියෙන. මහා බැංකුවල ඇතවශය අවධානය යො කරුවේ බැංකුවල මූල්්‍ය ආයතනවල ස්ථාවරභාවය රකින්න මිසක් මූල්්‍ය ආයතනවල ශේෂපත්්‍රයේ උඩට ගෙන යන්න මිසක් රටේ ශේෂපත්‍රය පිළිබඳ බැලුවෙන. ඒක ප්‍රතිඵලයක් විදියට තමයි කුසිිකර්මාන්තය සයට දහ තරක් දහ තුනක් තිබුණු කුසිකර්මාතය දැන් සයට අටට වැටිලතිේම. දළදේශයේ නිස්්පාදිතයට කර්මාන්තයෙන් ලැබෙන දායකත්වය දැන් සයට අට දක්වා මෙචර කුසිකාර්මික රටක ඒ සේ රටකට වැටල තියෙනඒ තරම් අධරයමත් කල තියෙන මේ රටේ කුසි කර්මාන්තය අනි පැත්තෙන් කර්මාන්ත ශේත්‍ර සයට තිස් සතක තිස් සටක තිබෙනක දැන් සයට තිස් දෙකට බැහැල තියෙනවා එද අපේ රටේ වෙලා තියෙ පුළල්ල ඇතින මොකක්ද සේවා ශේෂත්‍රී විතරයි සයට හැටකට ඉල්ලතියෙනවා සේවා මේගේ තත්වයක් තිබුණ එදසුනශේ අනුවක විතරවාගේ කාල ඉන්දියාව ඉදියාව ආර්ථික බොම දර්ුණ දරඩන්නටුා ඒගොල්ලං අF එකට ගියා හැබ එකසරගේ ඒොල් අF එක උදව්වරගෙන අද ඒගොල්ලන්ගේ පොරින් රිසව් එක ඩොලර් බිලියන ආර්සිය පන්නල තියෙනවා අපි දැන් දාශයවතාවක් ගිහිල මේ දැන්ගිය දාහත්වනි වතාවට එතකොට ඇයි අපි එහමනං ච්චර දාසයවතක් හිලා අප ආර්ථිකමී පුංචිරටේ ගොඩගන්න බැරුණනිියයි. ගොඩගන්න බැරිවුණේ අපි නිරන්තරයම කර ති සේවාන්සය පුළුල් කරපි. නිෂ්පාදන ධාරිතාවය අඩුයි කෘෂිකර්මාන්තය කර්මාන්තය නොසල ක අහැරපුහම් ඒවට ආයෝජනය කරන්න දෛරමත් කිරීමක් නොදෙනකොට ඒගොල සියල්ලවයිෙන් ටිකටික ඇත්වෙලා මොකක් හරි රස්සා වක් සේවයක් කරලාඒගොල යපෙන්න්න බලනු කොට අප නි්පාදනය කරන්න ඉන්නේසිට හතලික ප්‍රතිශතියක් ඒක බෙදාහරින්න ඒක ්‍යාපාර කටයතු කරන්න මූල්‍ය කළමනා කරනයට සිරහයටටක්මන්න. ජාර්ථක කඩාාවටනක පුදුමියන් නෙවී. එතින්ද මේ රජ්‍යබැංක දෙක විේෂ ලංක බැංකව මජන බැංකෝයි ්‍රරිතාාන්නන ලංක බැංගුව මැතිනක කාලේ මහජන බැංකුව ඇති කරේ කුසිිකර්මාන්තය කර්මාන්තයේ දායකත්ව ඉහිලදාන්න. බැංකුවට ලා බල බලා කොමසල් බැංකුත් එක්ක තරගෙට රේසියන් නවී. එතකොට දරාජ්‍ය අනුග්‍රහ යටතේ පහසු ක්‍රමයකින් අඩු පොලියට කර්මාන්තවලට කෘසිකර්මාන්තවලට නයි දෙෙනවා කියන්නේ බැංකුවේ ශේෂපත්ත්‍රයට ලොකුලාබයක් නෑ තමයි. ඇැබ රටේ ශේෂපත්‍රයට ලොකු ආදායමක් වටිනකමක් ලැබෙනවා. අපි එක කරලා නෑ ඒ වෙනුවට කරම කදද ගමේ මිනිස්සු එකතු කරන රුපියල් සීය දෙසිය තුන් සීය ගමේ බැංකු සාකාවෙන් අර එදාවගේ ගමවනුසට දෙන්නේ නෑ ගම කෙනෙකොට ගන්න අමාරු ඉනයක් දුන්නත් දෙන්නන්නේ ලොකු ව්‍යපාරයයක්යෙනගෙනනුට විතරයි අලුතැන්ගෙනකොට උලුස්සන්න බෑ ඒ සල්දිි ගේ නෝ නගරට ඒ නගරට ගෙනනල්ල මහා ධනපති ව්‍යාපාරිකින්ට බයිකන්නෙ මහා ලොකු ථාපිතවෙච්ච ව්‍යපාරකයන් කියනයට මේන අය බිලියන් ගඩන් වලින් දෙනෝ දැගේ ිලියන් ගණන්වලින් දීපුනය පහුගේෙදවස්වලි දැක් දැන් එක බොල්නයි කියලා බැංකුදාන්න න මේ එක මිස්ු ැනගන්නට දැන්දාන තෙ ස්ටේච් ලෝන්ස් කියල පහුගේ මීට මාස ගානක පෙ මදක් මහජන බැංකුවේ ලංකා බැංකවයි ටේ් ලෝ එක තියවා බිලියන හයසිය දෙකක්2 ිිය. තකොට මේකේ අති බහුතරයක් අපි දන්නවා සියයට සීයක් නොනත් අති බහුතරයක් මේ අයිකරගන්න බැරි බොල්නෑවලට කපාහරිනේවා. එතකොට ඇයි බොල්නැබවට මේ ය පත් වනේ මහජන බැංවේ එක ව්‍යාපාරිකෙක් විතරක් බිලියන පහක් කරගෙන පොලිත්තෙක්ක බිලියන විසි පහක් වෙලා තියෙනවා කිසිම සුරකුමක් නෑ බැංකු දීල තියෙනයි. කිසිම සුරකුමක් නැස දේශපාලන බල පෑනුොත් තිබුණා. දැන් අද බැංකු නඩු කියලා බැංකුව තහෙට්ටු වෙලා මහන්සවෙලා දැන් මොනොක්කත් ඇැතුව එක මත කරනවා. දට ඒ මහජන මුදල් එක ව්‍යාපාරිකයෙන් විතරක් බිලියන විසිපක් නිලවශයෙන් කපා නොහැරියත් කපා හැරල ඉවරයි එකකාද ලැබෙන්නේ නෑ. දො මේ බිලියන හයන්සිීය අපරට සෙමි සෙට එකට ආයෝජෙකින්ට දුන්න නම් කුසිකර්මාන්තය කර්මාන්තවලටයි ඒක නොගෙව්වත් කමන්න පාඩුවෙන් නැරලා බැංකුට පාඩුනාගීමකු ඒකත් පාඩුවෙන් නැරලා ඒත් රටේ ආර්ථිකය කර්මාන්තන් සැදියුන් වෙලානේ. ද මහ ජන බැංකෝ ලක බැංකෝ බිලියෙන් හයිසේ දෙක් තට් ස්ටේච් ලෝොන් ඩාල තියෙනවන හැබ ඒත් ලාබයි බිලියන විසි පහක්තියක් ලා බයි. ලාබ ගන්න එක හොඳයි. එන කොහොමද ලාබය ඇල්ලුුවේ. බිලියන හයිසිය දෙක පාඩුවකුත් ්‍රඳමින්. තව බිලියන තිහක් විතර වාර්චිකව ලාබයක් ගන්න කොහොමද කරේ. තැම්පත්කරුට ගෙවන පොලිය අඩු කර. නයගන්න ගණු දෙනු රුවට ගෙවන පොලිය වැඩි කර. දෙපැත් එම තැලුණ කවුද රටේ ජනතාව. ඉතින් ඒක නිසා තමයි අද. ුසිිර්මාන්තත්‍රයි කර්මාන්ත ශේත්‍රයයි දෙකම අදෛරය මත්වෙලා තියෙන්නේ එවුදවයට හොගක් මේ කටයුත්ත කරගන්න සාර්ථකව කරගන්න බැරිවෙලා තියෙන්නේ රටක් විදියට අපි වගකයුතු පාලකයෝ සුදුසු මුූල්ල ප්‍රතිපත්තියක් හදල නෑතාම්. මුල ඉඳ ළම මහ බැංකුව මේ ෙද්දස් නමසය ඇැත් අටේ පටන් ක්‍රමාණුකූලව ුගේ වරුදු පහළුව තුළල ඉතාමත් බරපතල විදිහට මේ ක්‍රමේ දුරුවල වුණා. අපි දැ කතා කරන්නේ මතුපිටින් පේනවා බදු කපපු නිසාවුරුදු තුනක් බිලියන් හයිසිය බගින් ඇති වුණා ඒතින් ඒක පාඩුුව අත්තමයි දැනට පේන මතුපිට පේන එක ඕකන පෝර දුනනෑ අවරුදු දෙක් ඒක නිසා කෘසිකාර්මය වැටුනා ඇත්ත හැබැයි ඒක ප්‍රතිසතය බලන කොටාර මෙහේ මේ කියපු කාරණාවල දැවන්ත සාදකපි අමතක කරලාතිී. මේ මුල්්‍ය පාලනේ හරියට සිද්ධ කරානං අදටත් දැ පිරමික් ගණු දෙනු කොච්චර කොයි ලි ලද මේ රටේති. පිරමිත් ගනුදනුවල මහ මුලකාරයෝ මේ රටේ මහා බැංකවේ අධිපතිත් වුණ. පිරමිත් ගණු දෙනු ලංකාට ගෙනාපුමිනිහා මේ රටේ මහා බැංකවේ අධිපතිත්වුණ. දැන් පිරමිත් කාරය ප අල්ල හිරේදානු. තර පිමිද ගනු දෙෙනු නතර සිගාපුර එදදාසන්ස ඇත් අත. මැලේසිාවට ගියා මැලේසිාවේ නතර කරඒගොලන්ගේ නීතියකි ඉඩවාසේ කණ්ඩායිම හට පැන්න මෙ අල්ලගෙන ඒ අනු දෙනු කරන දද හැමත් තැනම මූල්්‍ය සමාගන් හතුපි පෙනවාගේ මයි්‍රෝ මාස කීපයයි කුරුණය කල එක මුූල්‍ය ඇතෙන කඩන් වැටුන කිව්වා කොච්චරද ප්‍රමාණය බිලියන විසි දෙකයි රුපියල් බිලියන විසි දෙකයි ත් නලුවෙක් කක්ම දක් පතරේ තිබුණ කැබිති කොල්ලලා පැත්තිකොද දන්න රදපුර දෙන්න එක එකතු වෙලා බිලියන පහයි. තවඒ පෙරෙදා සෙන්හිරු කෙල කත්තිබුණ කළුත්තර මුදල් එකතු කර ගත්ත බිලියන හයයි පවුල්ල පිටින් රට පෙන්න්න. අබෝ ලංකාවට එන්න. ඇති මෙතැන්දදි අපට ප්‍රශ්න තියනෙ මේ රටේ ඇතටම මුල්ල පාල ඇතින කිය. මහ බැංකුව ර්ණ පූර්ණ වශෙන් ස්වාධීනනා අතනයක් බාට පත් කරලා තියෙනවා ආණ්ඩුව කිසිකෙනක්ෙ බලපෑම්බලින් තොරව මුූල්ල්‍ය ප්‍රතිපත්ති තීදු කරන්න බලයදීලා තියෙනවා දැන්ත් අපි බලාපොරොත්තියනවා මෙ නිවැරදි කරයි කියලා ඇති ඒ අත්වය තුළ තමයි අපි ගැඹුරින් කල්පනා කරේ මේ මල්්‍ය මේ පරාඩේ ක්‍රමය තුළ මේ රටේ ව්‍යාපාරිකෝ එන්න එන්න දවසින් දවස බංකොලොත්වෙන ආකාරේ එදකොට ඒක මොන තරන්දුරට මේක අවභාවිතා කරලා තියෙනවද. සමහර වෙලාවට අපි රටේ බැංකුකරුවෝ කියන්නේ සුද්ද වූ බැංකුකරුනෙවෙ. හැම බැංකුකරුවෙකුටම වෙන අතිරේක ව්‍යාපාර තියනවා සමාගන් තියනෝ කර්මාන්ත තියනෝ එදකොට තමන්ගේ තමන්ට තරගයක් ද කියෙ හිතලා හිත අුත්ර්මාතයක් එනවා දැක් අනමකොද කරන්න. ඕෝමහරිතන්ට ඇ් පරෝච් කරලා බලංහරි නයද්දීලා ඒ ව්‍යාපර කඩාවැැට්ටුව. උදාහරණ සහිතව මට කියන්න දන්නවා. ඒවනුෂ්‍ය ඕනට මේේ ගිහිල කියෙනවා නෑවාගේ ව්‍යාරය මට ඩ තුංගුණනයක් වැඩි කරගන්න ල මිියන සිියයක් ගම අපි අඩු පලි දෙදන්නන් කෙලනවා ඒ දෙන්නේ ගෙවා ගන්න බැරි දරන්න නති රොත්තු දෙන්න නැති ප්‍රමාණ. ස පහහිහයි ෙවා ගන්න බැරුණ ම එකත්පත් කර ගත එදකොට එතනඒ ්‍යාපාරරිවරයි. තමන්ගේ තර්ගකාරෝටික විනාස කරන්නත් මේ පරාටික්‍රමය භාවිතක් කර. යම් කිසි නිශ්චල දේපලක අයිතියක් කෙනෙකුට අහිමි කරන්න බලය තියන්නේ ලෝක පිගත්තම සම්මතය තමයි අධිකරන තිීන්දුවකි ලංකාවනන් දිසාධි කරණයට විතර ඒ බලයතියෙන් සිවිල් නඩු පිළිබඳව අනන්න බලය තනිසා අන්‍ය බලය තියන දිසා අධිකරණයට පමණයි. දොට කෙනෙක්කට දේපලක්කද අයිතිය පිළිබඳව ප්‍රශ්නයක් හෝ කෙනෙක් දෙක්වල අහිමි කිරීම පිළිබඳව නඩු අක්හෝ තියෙනවා නම් ඒ බලය තියන්නේ දිසා විනිසුරුවරය ට විතරයි. උකසට දේපලක් තියලා ඒ මුදල් ගේෙවව නැත්තං උකස් සාඥා පනත යටතේ එතකොට උකස්සිමිය නඩු පවලලා අධිකරණය න තින්දුවක් ගැ අධකරණය තමයි තිීන්දුව දෙන්නේ මේ මුදල් මෙයටට අයකරග අයිතියක් තියෙනවා ඒ කියන දිනේද මුදල් ගෙව්ව නැත්තං අධිකරණයෙන් ගිහිල්ල රෙජිස්ට්‍රාර් ගිහිල්ල වෙන්දේශය දාලා ඒ මුදල්ටික අයකරලා ඔහුගේ මුදල දීලා අධිරනය එක තුරවෙච්ච දල තියෙන වනං එක අතිකරයට දෙෙන්ඕෝන. දැම් පරාන්ටිකරමේ යට ති වෙන්නේ බැංකුව නය දෙෙනවා ගෙවිින් පැරහැර මක් වුණාම බැංකෝ විසින්ම යෝජනා සම්මතයක් ඉදිරිපත් කරන බැංකව අධ්‍යක්ෂක මණ්ඩලේටම ත බැංකව අධ්‍යක්ෂක ම්ඩලේම තීන්දුවක් ගන්නවා එතන කාටව මැදිහත්වෙන්න්න කරුණු ඉදිරිපත් කිරිීමමකුත් නෑ තමන්ගෙන් අඩුව තමන් මහන වගේ ආලා ගොල්ම තිීන්දුවක් ගන්න. හඉගොල විකුණ නො ඒ විකුණල මංන්නර කලින් කිව්වගේ අඩුගානේ දේපලේ වෙනසවත් කවදාවත් ජෙවල නෑ. එතකොට එම ඒ වගේ සිද්දියකට මූුණ පාප. ඕෑම්‍යපාරයකට ජවිතයට යායට අප උලුස ගන්න බෑ ඔ කඩාවැටිනව ව්‍යාපාරය කඩාවැටනවට පසේ උන්ට අප ව්‍යාපාර කරනෝතියා ව්‍යපරයක් කරන්න හිතන්නේෙත් නෑ හිති ඒවගේ මේක ඉතාමත්ම නරක පූරවාදර්ශයක් දීල තියෙනො මෙ සෑම බැංකෝම ගත්තම අපි සතුටු වෙනවා හැම බැංකෝම විශාල ලාභයක් මේ පත්තරවල හයි මාසසිකට ඔර දානන බිලියන පහහි දා ඇයි පහළ යි විස්සයි කියල දානවා ඒ ඉදාාන කොට සමහර ඒවයි ඔයේ ලාබි හොකක් වැඩිවෙලා තියෙන මේ පරාටික්‍රම ත්ත එක්ක ඇයි ති ිලියන සියදුන්න ලොන් එකට දෙසී විකුණ ගන්න තුන් සියට ුුණ ගන්න ඒවෙන්න ලාබෙට ඒව ඉගලෙ බැංකුට න න ඒ එකත් ොද හැබ ඒකත් අතම දියන්න තනක් සමහර බැංකූ මෙවට නම දරලා තියනවා ඔක්කොම නෙවෙයි සමහර බැංකු සමහර නය කළමනාකරුවෝ එතොට මෙන්න මේ තත්ත්වය තුළ අපි ඉදිරියේ දී ෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා මේ පණඩත් මේ නීතියට යම් සංසෝධනයක් යම් ආකාරයකට යම් ගනු දෙනුකරුවෙක් ඔවුන් ලබා ගත්ත නය නිසි පරිදිගෙවන්න බැරිවුුණනං ඇතටම ඒක ඔහු හිතාමතා කරපු දෙයක්ත්ද එහෙම නැත්තං ඔහුට නයගෙවා ගන්න බැරිවනත් යම් කිසිආකාරයකට ප්‍රතිසංවිධානය කරලා වනයි මුදලක් සමහරලාට යොදවල ව්‍යාර රීෂස්ට්‍රක්ෂ කරගෙන ඉදිරියටට යන් අවස්ථාව දෙනවද එහෙම කුමනොහෝ අවස්ථාවක් නැත්තං ඕගේ බරපතල නොසලකිල්ලක් වගේ දෙයක්ති නොනම් බැංකු ආරක්ෂාවෙන් ඕෝන දෙකනිෙස අවස්ථාවේදී යම්සාහතිකයක් දෙන්න බැංකුවට මේ පරාටික්‍රමයට විකුණගැනීම සාාරණයයි කිය. අරණදෑයම් කිෂාආකාර ෙගුලේෂ රගිලටය තෝරටිකක් තිය න ලපි විශාසක ඒ අනුව පාර්ලිමෙන්තුට ඉදිරිපත් කරන්න පලාපොරොත්තියන ඉදිරේදී මේකට දාළ සංස්ෝධනය ඒක තමයි මේ පරාටිනීතිය සම්බන්ධව කියන්න තිබෙන්නේ මහා පරිමානංග බතුමා සඳහන්කරගේ කෝටිපුති ව්‍යාපාරිය බොල්්නෑ කල කපාහරිනවා සාමා්‍ය අයගෙන්ත මේ සියල්ල වෙන්නේ එතුර මේගතාව කොයි තාදුරට මේ විදට යයිද එක තමයි අපිටත් තියන ප්‍රශ්නයක නිසා අF එකත් අපි එක්ක සාකච්ඡා කරඇද්දී අපිට ඒගොල්ලන්ගේ මතයත් කිව්වේ අප යම්කොන්දේ සිත්තිබුණා මේක දේශපාලන මැදිහත්වීමකින් ොරව ස්වාදීනො කටයුතු කරන්න මහ බැංකුවට බලේ දෙෙන් ඩෝන කියලා ඒ අනුව අපි අලුත්ම පනතක් ජෝනෙක්ස්ටර්ගේ දන්ශේ පනස දෙගේ පනත සම්පූර්ණයෙන්ම ඉවත් කරලා අලුත්ම පනතක් විදිට ගෙනාව. ඇහතකොට මහා බැංකුවට බලයතිබෙනවා මුූල්‍ය මණ්ඩලේ සමග එකතු වෙලා රටේ මූල්‍ය ප්‍රතිපත්ති හදන්.මින් ඉදිරේදි අපි බලාපොරොත්තු මයි මේවා නිවැරදි කරයි කියලා. සමහර වානජ බැංකෝටත් ඒතරම් ආදයමක් නැහැ. ඔන් නයිදිලවර ඒ යිකරට ොන් සිද්ුව නවා. එ පැත් යම් බැංකවලට තින හමක් එතක කොට මේ ද දෙසම්ර පරදක්වද න කල්ද ඇති හට නොක ර ගන්නද. න එතැනින් එහාට අපි නං යෝජනා කරන්නේ. එම සෙක්ටර එකට බෙනම ණය යෝජනා ක්‍රමයක් ඉදිරිපත් කරන්න ඕන කියලා ජනාධිපතිතුමත් ඒ මතේ ඉන්නවා අපේට දෙන මල්්‍යය සහයෝගය ලබා දෙන්න ආයතන ලෝක බැංකුව බක වගේ බැංකුත් එකක සාකච්ඡා කරල මීට පෙරත් අඩුපොලිට Sම සෙක්ර එකට නල් මුදල් අපිට ලබා දීල තියෙනවා හැබ එතන බරපදල ගැටලු තියෙනවා ඒ මුදල් ලබා දෙන්න බැංකු හර පිළිගත්ත සම්මතයන්ුව බැංක හාන්න. එතොට මේ බැංකු හරහා නයලබා දීමේදී ආපහු ඇත්තවශයෙන් අර ලැබිය යුතු සුදුසන්ටම ලබෙන එකළ සාහතිකයක් නෑ.ඒ බැංකු බලන්නේ තමන් එකක වඩත් විශවාසිෙන් ගණුදිනු කරන වැඩි මුදලක් බැංකුට ගෙන ඇත්තක් ගණුදිනු කරන ඒ එකඒ මයි ඒගුලංග ක්‍රමය. නවත් මේක සුවිශේෂී අවස්ථාවක් නිසාපි මුදල්ලමත්තයන්සිනුත් ඉල්ලිීමක් කර බැංකු ක්‍රම පිට පිට දෙන්න ක්‍රමයක් නෑ හැබ ඒ අධික්ෂණ කම අධික්ෂණය ක්‍රියාවලීකට යටත් කරන්න කියලා. ඒ සම්බන්ධවා පී කැවිිනට මන්්ඩ ලෙස්සාකච්චා කර ඉදිරියේද මුදල් අමාත්‍යන්සිඇත් එක් එකේ අධික්ෂණ ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්න බලාපොරත්තු වෙන. දැන් ඔබතුමාන් මුලින් පැහැදිරි කළ පර පරාටිනීතිය දීර්ග කිරමත් එක් දැන් ඇතම කතන්දරේ රජ විසින් මේ පියවරගත්තේ ශුද්‍රමුල්ල්‍ය ක්‍රියාකරුවන් එහමනැත්තන් ඒ ක්‍රමවේදයන් යම්බිධකට පාලනය කරන්න හා මේ මේ ව්‍යවසායකන් රක්ෂාරගන්න කලා නමුත් ඔබතුමන්ම පැදිලි කලා බිලියන ගාග මහා පරිමාණ නය පැහරහැරවායි ඉන්නවා කියල ඇැයිතකට ඇත්තරම් බැලවහම නීතිය එක පාර්ශයන් වට එකෙක් විදිත්න බලපාලතයන් ඇයි මේ තත්වයන් සමපාත කරන්න බැරි. ඒක සමපාත කරන්න තම අපිදන් උත්සාහ කරන්න ඇත්තවශයෙන්මද මේ තත්වයඋනත් අඩුගාන විපක්ෂයෙන්ත් මෙයක කතා කරන්න අඩුපක්ෂයද අපිමයින මෙෝ කතා කරන්න අපිම තම මේ පෙන්නල දෙන්නේ මේ නිවැරදි කරන්න නොන මෙ මේම කාල ඇත්ති සෙක් උඹලට සියල දෙෙනට මතක ඇති දෙදා සතේ මගේ කෝප් වර්තාවෙදි ම ඉදිරිපත් කරා ඒක නංගම් ඇතු ඉදිරිපත් කරේ බැංකු කොමක කටයුතු කල තිඉන්න කියෙලා ශ්‍රී ලංකා මහා බැංකුවම මිලියන පදා සැත්තා අතරක් දුන්න මර්කටල් ක්‍රෙඩිට් සමමාගම රීස්ට්‍රරක්ච කරන්න කියලා එතුඒක ඇතික අයරෝ කෞදති කියලා ඔබ සසිල දෙදෙන දන්නවා ඒ මිලියන පන්දා සැත්තාහතර අප අයි කරගන්න ස්පතිර පරික්ෂණ පරි පවත්තන්න කියල නෝක දුන්න පාර්ලිමේන්තුවය. අල්ල දෂන කොමිෂසන් සභාවට පරීක්ෂණ පත්ල නඩුදාාන්නන කියලා නෝක දුන් නෝගගැන ෝජන සම්ම කර පාර්ලිමේන්තුයි අදටත් මේ වෙනකොට පොලිත් එක්ක බිලියන තිහ පැනලා. හදරත් ලැබිල නෑ. ඒවගේම තමයිකරු ඇමැතුමා දැන් මේ කියන මේ ක්‍රියාවලි ඇතුලෙද දැන්. පොඩි 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 නයගත්ත නහිමියන්ට ගෙවන්න බැරිනම් ඇපකාරයන්න අපකාරයන්ගේ හයි කරන. හම ක්‍රමවේදන් තියනවා. හැබැයි මේ බැංකෝ විසි ිිය ාන න අදිල දන් ඔබුත්ම පැදිිරන ොකක් සරකුමක්න කට දැ නීතියක් විදිහ මේවා ක්‍රියාත්මක වනන්න මේ නවත අයිකිරම ඇයි බැංකු නිල දරීට රුද්ධේ ය මේවල නීතිය ක්‍රියාත්මක ව න තිෙනෙ කිසිදු සුරැකුමක් නැතුව බිලියන ගාන කනයක් නිදහස් කරලා. කවරු හරි අස්සන් කරන්න පැකවරු හරි ග කියන්න පෑ ඒගලෝය ඉහලත් ඉහල වැටුක් තයකට ඒ වගේ වගකීමක් සහිතව තනතුරට නිවාඩි කරන්නේ. යි මෙකොල මේ දිර වගින් බෙරයොත්ව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නඇත්තේ. ඒකට ක්‍රියමාර්ග සම්පර්ණයම ගත යුතු තිබනි ශ්‍ර ලංකා හ ැක්ක. යතුී අරගෙන නෑ ඒකට හිටපු මුදල් අමතිවරයටත් බලයත් තිබුණ ඒ කවුරුවත් අරගෙනත් නෑ හිතේ ඒක නැතිනිසා තමයි රට කඩගෙන වැටුුණේ දැන් අපි බලන්න මේ නීති්‍රමය සම්පූර්ණයම ලොකු පරිවර්තනයක් කරලා අපිටි දිරියටට මේ වෙන එක වලක්ව ගන්න. අතීතයනා අතීතය වුණයි කියලා අපිට ඇම අතහෝද ගන්න කියන්න කියන්න බෑ හැබැ අපිේ ඒගොල්න් ුරුද්ධ ක්‍රියාත්ම කරන්න බලයක් තිබබෙන අපිට ක්‍රියාත්මක කරන්න පුලන් උපරිම බලේ අප පාවිච්ච කර. ලිට ඉදිරිපත් කර හොරම්පේන්නු එකකට බිලියන කෝටි තිස්දාහක වංචාමගේ කෝප්වාර්තාවේ ඉදිරිපත් කර මම අභියෝග කර ඒක නන්තියන හැට හැරි පුළුවන්න. ඒකටාර්ිමන්තුවේ මන්ත්‍රී ඇමැතිවෙලා ඉට පය පවාක හිටිය අපි කිව පුළුවන්නන් පුළුවන්නම් ඉ බොරුවක් කියලා කිවොත් ම චලෙන්න් චරා ම ල්ලස්සනම් කියලලා හෙම කිව වෙත්නැ සියලු දෙනාගේ එකඟත් ්‍රන් ඒ යෝජන සම්බතුන හැයි ක්‍රාත්මක වුණේ. තින ප්‍රශ්ය නිසා තමයිඇතින් මේ ආර්ථිකය කඩ වැටුනේ. මහබැංකුව ස්වාධීනය කිරීම සම්බන්ධය රජය යම්කිසි පසුතැවීමත් දැන් තියෙනවාද මොකද ඔුන්ට දැන් හිතවුලු පරිදි ඔන්ගේ වැ වැඩ කිරම් දැ කරගෙන තියෙනවා ඒ සම්බන්ධය සමාජය යම්කිසි විශාල බැක්ලෑශ්කත් තියෙනවා මේ සබන්ධය යම් කිසි පසු ැවීමත් දැන් තියෙනවා. ආණ්ඩුවමන්දන්න මහ බැකොටේ බලේ දීම් පිල්ලට මගෙන කළ කිරිමත් තියෙනවා පසුතැීමත් තියෙන. ඒ පසු ැවීම ආවටගයාට මේ හිතලුවකට අපික අන්නෙවේ ඔබ මතුකරපු ප්‍රශ්නය නිසා. රටේ ආර්ථික බිින්දුවටම වැටීම සම්බන්ධව වැඩිම වගකීමක් තියන්න වැඩ යුතුකම් වගකින් පැහරහැරපු ආයතනය අනි වාරයෙන්ම ශ්‍රී ලංක මහ ැංකවනි සමට නිලරටය පුලන් පිනො ීන්දු ගත්තේ ල්ලමටල අධිපතී කලයි අපි ඒ නිලධාරන්ට අපි දොස් කියන්න ආයතනයක් විදියට ආයතනය නේ වග කියන්නඩෝන්. තැන් පෞගේ කාලයයි ජනාධපති කොමිසමකට දැම්ම එක මුූල ආයතනයක් කඩාවැටම් පිළි බඳව. එතකොට එතන්දී ජනාධප මමත් මම ප්‍රශ්න කරාජ මහා බැංකිය හිටපු අන්සය භාර නියෝත් ජතිීපතිගේ. තු නියෝ ජතිපතිම සාක්ෂ්‍යයක්දදීල කියනවා කඩාව ට ච් බැකුව ැ විසි හක්්‍යතර මේ ජනතාව මම්මුූලා වෙලායිව රයිහිතවටත් කඩා ට ච්ච බැංකුව අවුරදු පහගට හයකට කලින් ඒක මුදල් ලාභාවි කරවා පෞද්ලි ගිුවොලට ගියන වෙලාලිහඳු ගත්ත. හැබ අවුරුදු පහක් තිසේ. අපි කිසි පියවරක් ගන්නඇතුව හැම හයි මාසිකට වර පත්තරේ දැන්වින් දැම්ම මෙන්න මේම තමයි ඔබට විශ්වාසදායක ලෙස මුදල් තැම්පත් කරන්න පුළුවන් ආයතන ඒ ලැස්ප මේ එකත් තියෙනවා. ඒක නිසා රට ඉතාමත්ම අසිීරු වෙලාවක්ක අසිරු මට්ටමකට වැටිල තියෙන වෙලාක සියලුම ජනතාවට කැපකිරම් කරන්න සිද්ධ වෙලා තියන වෙලාවක. අපි ඇතුළුව හැමෝම කැපකිරරිම් කරන වෙලාවක මහ මැංකෝ විතරක් ඒකඇන්න විශේෂෙන් මාර්ථිකය වැට්ටීමේ වග කියුතු ආයතනය විදියට මහ බැංකුවේ වගේ හිතුවක් අර තීණය ගත්තක වැරදි. හෙවුද වියගේ ඒ තිීන්දුව ගත්ත හේතු කැබිනට් මන්ඩලයට ඉදිරිපත් කරනෝ කියලා දැනුන් දිල තියෙනව ඉලංඟ සතිේ. කකවන්ස් කමිටියකට පාර්ලිමේන්තුවේ ගිනම් කාර්ක සභාවට ඉදිපත් කරන ය කියලා තියෙනවා ලබන සතිය දේගු ලන්ක කරු ගල ඉදිරිපත් කරයිඇති දන්නන්නේ එක මාජනතාව පිළිගන්නකක්ද නැ්ද කියලා. අපිට හරද සාක්ෂයට එකඟව තේරණ දේ තමයි මේ සදා ආචාරත්මක නෑ මේ වෙලායි කරපු කියන එක.